විශාල මිත්‍යාවක් තියෙනවා නිවාස නොමිලේ දෙනවයි අපේ රටේ නිවාස නොමිලේ දෙන්නේ නැහැ ඉතිහාසයේ කවදාකවත් දීලත් නැහැ දෙනවා තමයි දැන් මේ මෑතදී දුන්න අනුශාධ මෑතදී කාටද ගයක් දුන්නේ ඒ වාගේ කලාතුරකින් එක්කෙනෙකුට දෙන්නකොට නිවාස දෙනවා තමයි නමුත් රටේ ජනතාවට නිවාස දෙන්නේ නැ නිවාස ණය හැටියට 1979 සිට නිවාස අධිකාරියේ නිකුත් කරපු නිවාස ණය ඒ මිනිස්සු තාම අපිට ගෙවනවා ඇත්තටම නිවාස අධිකාරියේ පවත්වගෙන යන්නේ මේ රටේ අහිංසක මිනිස්සු ගෙවන නිවාස ණයවලින් සමහර ගම්මාන හදලා තිනවා මේ ගම්මානවල ගෙවල් 25ක් තියෙන හැබැයි පදිංචිලා ඉන්නේ පවුල් 5ක් ඉතුරු ගෙවල් 20ම දීලා තියෙන්නේ ගෙවල් තියෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ට. ඒගොල්ලන්ට පදිංචි වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා මේ නිවාස වහලා දාලා තියෙනවා. දින 100 වැඩසටහන යටතේ නිවාස අධිකාරිය මගින් රුපියල් ලක්ෂය බැගින් නිවාස ණය දුන්නා. මේ ලක්ෂය දුන්නේ හැම දිස්ත්‍රික්කයකම සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ හිතවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා හෝ සංවිධායකවරයෙක් ලැයිස්තුවක්. වෙන කිසිම සුදුසුකමක් බැලුවේ නැහැ. දැන් ගිහිල්ලා බැලුවොත් ඒ ලක්ෂය ගත්ත අයගේ ගෙයක් තියා ඉඩමක්වත් නැහැ. ඇඩ්‍රස් එකක්වත් නැහැ. මේ ලක්ෂයට ඇප නැහැ. පුද්ගල ඇප මත අද මේ රුපියල් ලක්ෂය ආපහු අය කරගන්න බැරුව නිවාස අධිකාරියේ ඉන්නවා. සමහරු ඉන්නවා එකම පවුලේ 6 දෙනෙකුට නිවාස ණය නිකුත් කරලා තියෙනවා. මේ නිසා නිවාස අධිකාරිය ආදායම කඩා වැටිලා. ආදායම කඩා වැටෙනත් එක්කම වියදම වැඩි වෙලා. 2015 ජනවාරි 8 වෙනිදා නිවාස අධිකාරියේ ස්ථිර කාර්ය මණ්ඩලය 1387යි. 2015 සිට මේ දක්වා අලුතින් බඳවාගෙන තියෙනවා 4600කට වැඩි පිරිසක්. මේ බඳවාගෙන තියෙන හැබැයි පුහුණු ලාභීන් කියලා. දවසට රුපියල් 500 දීමනාවක් තමයි උන්ට ගෙවන්නේ. ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ 4000 ගානම අම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ ළමයි හම්බන්තොට ඉඳලා ඇවිල්ලා පුත්තලම දිස්ත්‍රික් කාර්යාලේ වැඩ කරනවා. බෝඩින් ගාස්තු ගෙවාගෙන කෑම බීම වලට වියදම් කරගෙන දවසට රුපියල් 500 හම්බෙන්නේ. ඒ කියන්නේ ඒ අවතරවටලන තියෙන්නේ මේ ස්ථිර කරන්නේත් නෑ. 2014 දෙසැම්බර් 31 වෙනිදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයේ කාර්යාල මණ්ඩලයේ 76 දෙනයි. 2015 ඉඳලා මේ දක්වා මේ වන විට හම්බන්තොට කාර්යාලයේ සේවක සංඛ්‍යාව 1831ක්. දැන් ඔබ කල්පනා කරනවා මේ 1000 ගණන් ඉන්නේ කොහෙද කියලා. ඉන්නේ කවුරු? උදේට ඇවිල්ලා කාන්තෝරේ අස්සම් කළා යනවා සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ දේශපාලන වැඩ කටයුතු. දැන් ඒ පැත්තේ කියන්නේ මේ NHDA අපරල්ස් කියලා තමයි මේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයට අපේ. මොකද උදේට පෝලිමේයි ලස්සන් කරනවා හන්දෑවටත් පෝලිමේ අස්සන් කළා යනවා. පොළොන්නරුවේ සුගලාදේවි ගම්මානෙ විවෘත කළා. ශ්‍රී ශීලාලංකාර ගම්මානෙත් විවෘත කරා. මේක ගමකට ගෙවල් 25යි. එක ගෙයක් වෙනින් රුපියල් 104ක ණයක් දෙනවා අපි. ගෙවල් 25ට ලක්ෂ 100යිනේ. ගෙවල් 25ට ලක්ෂ 100යි. විවෘත කිරීමේ උත්සවයේ වියදම ලක්ෂ 133යි. ලෝකේ පුරා දැන් ජනප්‍රියම නිවාස ක්‍රමය තමයි මහල් නිවාස. හැබැයි නිවාස අධිකාරිය පුංචි පෙට්ටි පෙට්ටි ගෙවල් හදනවා තියෙන ඉඩ කාරණා ටික අහුරමින්. නිරපරාදේ ලංකාවේ ඉඩම් ඇහිරෙමින් යනවා. නිවාස අධිකාරිය යටතේ හදන ගම්මානයක සීවටන පළකයක වියදම රුපියල් 237,000යි. මම කියනවා රජයේ විගණකාධිපතිතුමාට පුළුවන් නම් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විගණනයක් කරන්න. මේ කියන කරුණ එකින් එක ඔප්පු වෙයි. තව දෙයක්, තම රජයේ ආයතනකම ගිණුම් වාර්තාව යවන්න ඕනේ විගණකාධිපතිට හැම අවුරුද්දෙම මාර්තු 31ට හදලා යවන්න ඕනේ. අනිවාර්යයෙන්ම පෞගිය අවුරුද්ද 2-3 යවන්න. බරපතල චෝදනාවක් තියෙනවා. නිවාස අධිකාරියේ වාර්ෂික වාර්තාව ප්‍රතික්ෂේපලා එනවා. මේක අනුමත කරන්න බැහැ.